Beşli aşiretin sobada bir problemi tebbaleyen ki. Şakti aşiretin makedar ruhu hemcina tebbale bir vakiyle vaplantın akını. Adın September Masi Visidevenida İri Davakın Finnada Lanka İtihase Suvişeşi Davası. Adın Lanka'vi Navaveni Vidayak Canadipativereya බහුතරදරුවන්ගේ ආදරය සහ විශ්වාසය මත තෝරාපත්වෙලා ඉන්නවා තින් අද ඉඳලා අවුරුදු පහක්. තුමාට තමයි අපි මේ මුළු ලංකාවෙම දරුවන්ගේ නියෝජනය කිරීමේ අයිතිය ලබා දෙලා තියෙනවා. තින් එතුමාට මේ කර්තව්‍ය බොහොම වගකීමෙන් ආදරේ බොහොම හදවතින්ම පිරිසිදුව සිදු කරන්නට විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආශිරාදේ බලය ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය ආශිරාදේ නිරන්තරයෙන්ම ලැබේවා. ඒ වගේම දේවතලවල බ්‍රහ්මතලවල ඉන්න සෙලූම අධ්‍යාත්මික බලයන්ගේ ශක්තිය සෙලූම සූර්ය දරුවන්ගේ ශක්තිය නිරන්තරයෙන්ම හැම මොහොතකම ලැබේවා කියලා මම පිරිසිදු සිතින් වත්මන් මේ නවවන ජනාධිපතිවරයා විදියට තෙවරාපත් වෙන අපේ ජනාධිපතිතුමාට සුභාශිංස එකතු කරනවා. ඒ වගේම දැන් මේ වෙනකොට අපිට අවුරුදු දෙකක කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විදියට මේ රට පාලනය කරමින් අවශ්‍ය වෙලාවට නිවැරදිව තීන්දු තීරණ අරගෙන මේ රට ඔබ සුරක්ෂිතව මේ තත්ත්වයට අරගෙන ආවට ඒ වගේම වඩා කටුක අවස්ථාවකින් මේ රට මේ තත්ත්වයට අරගෙන ආවට හිතපු ජනාධිපතිතුමාට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙන්නට ඕන. ඒක අපේ කළගුණ සැලකීමක්. අපි ගාව ඒක තියෙන්නට ඕන. අපි ගාව ඒ යුතුකම හදවතින්ම තියෙනවා. මට මේ වෙලාවේදී තාම අවධාරණයෙන් යුක්තව කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම කිසිම විදියකින් දේශපාලනය තුළට අතපෝන කෙනෙක් නෙමෙයි. මට ඒක අයිති දෙයක් නෙමෙයි. මම ආශිර්වාදය ලබා දෙන කෙනෙක්. මට පුළුවන් මම පිරිසිදුව කටයුතු කරමින් මේ සබදාහමේ ප්‍රබලමත්ම ශක්තිය සමඟ සුසර වෙමින් මේ ලංකා ද්වීපයේ දරුවන්ගේ මාතෘභූමියේ දරුවන්ගේ හිත් සනසන්නට ආශිර්වාදය ලබා දීම තමයි මගේ රාජකාරිය. ඉතින් මම ඒක හදවතින්ම සිදු කරනවා. දේශපාලනය පිළිබඳව මට තියෙන්නේ වෙනම අර්ථකථනයක්. හැම වෙලාවෙම මේ රටේ යහපත සලසන්නට කවුරු හරි කෙනෙක් ඉදිරිපත් විය යුතුයි. කොට දේශපාලඥයෙක්නේ ඒකට එන්නේ. ඒ මේ රටේ ජනතාවගේ භෞතික භාරකාරීත්වය ලබා ගන්න කෙනාට මගේ ආශිර්වාදය ලබා දීම තමයි මගේ එකම යුතුකම. ඒකට මම හැමදාම ආශිර්වාදය ලබා දෙනවා. ඒක තමයි මගේ රාජකාරිය. මට වෙන රාජකාරියක් නැහැ. මට කවුරුත් දරුවන්ව යොමු කරන්න මට අයිතියක් නැහැ. ඒක මගේ රාජකාරිය නෙමෙයි. මොකද මේ මොහොතේ මේ රටේ තියෙන ශක්තිය ඉහළ නැංවීම විතරයි මට අයිතිදී. මට පුළුවන් දරුවන්ගේ හිත්වලට ඍණාත්මක අදහස් එන්නේ නැති විදියට දරුවන්ව බලගැන්වීමට ආශිර්වාද කිරීමයි මට හැකියාව තියෙන්නේ. එතකොට ඒ විදිය වටපිටාවක නායකත්වය දරන්නට භෞතිකව ඒ තනතුරු තානාන්තරවලට එන්නට මේ සබදාහම විසින්ම විවිධාකාර මායාවන් එවීම සිදු කරනවා. මට ජනාධිපතිතුමා විදියට පත් වෙන කෙනාට ආශිර්වාදය ලබා දෙීමයි සිද්ධ කරන්නේ. එතනින් එහාට මම කිසිම කෙනෙක්ට දේශපාලනික විදියට අතපොවන්නට මෙයාම කරන්න ඕනේ මෙයා එහෙම නැහැ. මේ රටේ කවුද ජනාධිපතිතුමා බවට පත් වෙන්නේ? එතුමාට මම හැමදාම මගේ ආශිර්වාදය ලබා දෙනවා. මොකද එතුමාගේ අතේ තමයි මේ රටේ මාතෘභූමියේ ඉන්න සියලුම දරුවන්ගේ වගකීම තියෙන්නේ. නිවැරදි තීන්දුව තීරණ ගන්න අයිතිය තියෙන්නේ. ඉතින් ඒ සේවයයි එතුමා කරන්නට ඇවිල්ලා ඉන්නේ. අපි එතුමාට
හදවතින්ම ආශිර්වාද කරන්නට. අපේ ආශිර්වාදය නැත්තං හිතන තුමාට ඒ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපේ හදවතින්ම ජනාධිපතිතුමාට ඒ කර්තව්‍ය සිදු කරන්නට උදව් කරන එකයි කරන්නට ඕන. කිසිම විදියකින් දේශපාලනික විදියේ මත මතාන්තර නෑ. මම ශක්ති විද්‍යාව තුළ කටයුතු කරද කෙනෙක්. ඒ නිසා කිසිම විදියකින් මගේ දේශපාලනික මත මතාන්තර නැති බව බොහොම ආදරෙන් මතක් කරන්නට ඕන. ඉතින් මේක මං අවස්ථාවක් කරගන්නේ හදවතින් ජනාධිපති වරුන් දෙදෙනා, කියන්නේ හිටපු ජනාධිපතිතුමා ඒ වගේම වත්මන් ජනාධිපතිතුමාට ඒ ඔවුන් කරපු සියලුම සේවාවන් වෙනුවෙන් සහ කරන්නට ඉන්න සේවාවන් වෙනුවෙන් හදවතින් ආශිර්වාදය ලබා දෙන්න මගේ දරුවොත් හැම දෙනාම හදවතින්ම ඒ ආශිර්වාදය ඔවුන්ට ලබා දෙන්න. මොකද රටක් විදියට හැමෝම එකතු වෙලා හැමෝම හදවතින්ම ජනාධිපතිතුමාට ඒ ශක්තිය අධ්‍යාත්මිකව ඔවුන්ව බලකන්නන්නට ඔවුන්ගෙන් අපි ඍණාත්මකව හිතු ඔවුන් ඍණාත්මකව වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමතිස්සෙම දුක ගැන මෙනෙහි කරන්නේ නැතුව හරි ආදරේ බොහොම ආශිර්වාදයෙන් යුක්තව මේ කටයුතු සිදු කරන්නට ඕනේ. ඒක තමයි අපේ වගකීම වෙන්නේ. ඒ වගේම අනිත් විශේෂිතම දේ තමයි දරුවන්ගේ ආදරය, බහුතර දරුවන්ගේ ආදරය ලැබුණාට අනිත් දරුවෝ දෙපෙළකට බෙදෙන්න එපා. ලංකාවේ දරුවන්ගේ තියෙනවානේ එහෙම දෙයක්. එහෙම වෙන්න එපා. අපි හැමෝම එක මිටට මේ මල් වගේ එක මිටට ආශිර්වාදය ලබා දීම සිදු කරන්නට ඕන. ඒක විශේෂයෙන්ම දරුවන්ට මතක් කරන්නට ඕන. එහෙනම් මම හිතනවා හැම දරුවෙක්ගේම හිත පිරිසිදු මේ ආශිර්වාදය රට වෙනුවෙන් මේ රට බාර ගන්න ඉන්න වත්මන් ජනාධිපතිවරයාටත් ඒ වගේම රට බොහොම අසීරුතාවයක තිබුණු වෙලාවක හැම දරුවෙක්ම කැළඹිලා හිටපු වෙලාවක මේ රටේ යම් කිසි ශක්තියකට අනුව මේ රටේ භාරකාරත්වය අරගෙන කටයුතු කරා හිටපු ජනාධිපතිතුමා අපි එතුමාටත් ස්තුතිවන්ත වෙන්නට ඕන. එතුමා ගත්ත ඒ නිර්භීත තීරණ වලටත් අපි ස්තුතිවන්ත වෙන්නට ඕන. ඒක තමයි අපේ ගුණාත්මක භාවය කියන්නේ. මම මගේ ට්‍රැෆෝරා කිඩ්ස් YouTube නාලිකාවේ පුංචි දරුවන්ට හැම තිස්සෙම උගන්වන්නේ එක. උදව්වක් කරපු කෙනෙක්ට ස්තුතිවන්ත වෙන්නට ඕන. අපි හැමෝටම සුභපතන්ට ඕන. හැමෝටම ආශිර්වාද කරන්න. ඉතින් මේ ගුණාංගය හැමදාම හදවතේ තියාගන්න මගේ දරුවෝ. මට ඒක හරි වටිනවා. අපේ හදවත කොච්චර භක්තිමත්ද? ඒ අනුව තමයි මේ සබඳතාවයේ ශක්තිය අපිට ලැබෙන්නේ. එහෙනම් අපි හැම දිනම නැවත නැවතත් මේ මාතෘභූමියේ භෞතික නායකයා විදියට කටයුතු කරන සියලුම දරුවන් නියෝජනය කරන අපේ ජනාධිපතිතුමාට නැවත වාරයක් අපි ආශිර්වාදය ලබා දෙමු. එතුමාට මම හදවතින් ආශිර්වාද කරනවා, සුභ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම. සුබදාමේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදේ බලය නිරන්තරයෙන්ම මගේ දරුවෝ හැම දිනාටම ලැබේවා. තෙරුවන් සරණයි.